තවවුරුදු 10ක් වගේ යද්දී දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩදාන ක්‍රීඩකයෝ සමු අරගෙන අලුත් පරම්පරාවක් වැඩපෙන්නයි. ඒ විදිහට අනාගතේ වැඩපෙන්නන්න පුළුවන් කියලා අනුමාන කරන ක්‍රීඩකයන් එකතු කරලා සුපිරි කණ්ඩායමක් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කරලා තියෙනවා. ඔවුන්ගේ මේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ ස්ථාන දෙක ඕස්ට්‍රේලියා සහ ඉන්දියා ක්‍රීඩකයන් දෙදෙනෙක්ට හිමි වෙලා තියෙනවා. දැන්ටමත් ජාත්‍යන්තර පිටියේ වැඩපෙන්නන ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ විදිහට ටෙස්ට් තරඟවල කටයුතු කරන ශුබ්මන් ගිල් කණ්ඩායමේ එක ආරම්භක ප්‍රතිකරණයක් විදිහට නම් වෙලා තියෙනවා. අනිත් ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ හිමිලා තියෙන්නේ විල් පුකොස්කි කියන ඕස්ට්‍රේලියා ආරම්භක ප්‍රතිකරුවට. මේ වෙද්දී එක ටෙස්ට් තරඟයක් සෙල්ලම් කරලා තියෙන මේ ක්‍රීඩකයා පළමු පෙළ පිටියේ 50කට වැඩි සාමාන්‍යයක් රඳවාගෙන ඉන්න ක්‍රීඩකෙක්. අංක 3 හිමිලා තියෙන්නේ එංගලන්ත ක්‍රීඩක සක් ක්‍රෝලි කියන තරුණ එංගලන්ත ක්‍රීඩකයාට. ක්‍රෝලි කියන මේ එංගලන්ත ක්‍රීඩකයා දැන්ටමත් ටෙස්ට් තරඟ 12ක් සෙල්ලම් කරලා තියෙනවා. ඔහුත් අනාගතයේ ඉඳලා දක්ෂතා පෙන්වන තරුවක් වෙයි කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. අංක 4 ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටෙස්ට් කණ්ඩායමක ප්‍රබල ප්‍රතිකරුවා සෙල්ලම් කරන තැන ලැබිලා තියෙන්නේ පැතුම් නිශ්ශංකට. පැතුම් පළමු පෙළේ ඉනිමක සාමාන්‍ය 65ක රඳවාගෙන සෙල්ලම් කරන ක්‍රීඩකෙක්. ඒ වගේම මේ වෙද්දී ටෙස්ට් ශතකයක් ලබාගත් ක්‍රීඩකෙක් තමයි පැතුම්. ඔහුත් අනාගතයේ ටෙස්ට් පිටියේ ප්‍රබල තරුවක් වෙයි කියලා තමයි අනාවැකි පළ වෙලා තියෙන්නේ. අංක 5ට තෝරලා තියෙන ඉන්දියා තුන්ගිරියව ක්‍රීඩක වොෂින්ටර් සුන්ද පිටදඟ පන්දු යවන්නෙක්ට වඩා ලැබුණු අවස්ථාවලින් ප්‍රතිකරුවෙක් විදිහට ටෙස්ට් දක්ෂතා දක්වන්න සුන්දර් සමත් වෙලා තියෙනවා. කණ්ඩායමේ කඩුළු රකින අත්තාවරණ ලැබිලා තියෙන්නේ ඉන්දියා ක්‍රීඩක රිෂාබ් පාන්ට්. පාන්ට් කියන්නේ ටෙස්ට් තරඟ රටාව උනත් වෙනස් කරලා ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් වගේ ප්‍රහාරාත්මක උනත් හොඳ දායකත්වයක් ටෙස්ට් තරඟවලට දෙන්න පුළුවන් ප්‍රතිකරුවෙක්. තව තුන්ගිරියව ක්‍රීඩකෙක්ට කණ්ඩායමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එංගලන්තයේ නියෝජනය කරන සම් කරම්. මේ කණ්ඩායමේ තැන දිනාගෙන ඉන්න තවත් දක්ෂ ක්‍රීඩකෙක් තමයි ඔහු. කරන් ප්‍රතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක් විදිහටත් දක්ෂතා පෙන්නලා තියෙන ක්‍රීඩකෙක්. සීමිත පන්දු අර පිටියේ ඉහළම දක්ෂතා පෙන්වන රෂීඩ් ඛාන් ටෙස්ට් තරඟවලත් වැඩ පෙන්නපු ක්‍රීඩකෙක්. ඔහුත් අනාගත ටෙස්ට් පිටියේ ඉහළම දක්ෂතා පෙන්වන ක්‍රීඩකෙක් වෙයි කියලා තමයි අනාවැකි පළ වෙලා තියෙන්නේ. සිම්බාබ්වෙ ක්‍රීඩක බ්ලේසින් මස්රබානි කියන සිම්බාබ්වෙ වේග පන්දු යවන්නත් මේ කණ්ඩායමේ තැන දිනා ගන්න සමත් වීම විශේෂ සිද්ධියක්. වර්තමාන ක්‍රිකට් පිටියේ ඉන්න වේගවත් පන්දු යවන්නෙක් විදිහට හඳුන්වන්න පුළුවන් නාසිම් ෂා තමයි කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයා. ඔහුත් මේ වෙද්දී ජාත්‍යන්තර පිටියේ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක්. මෙයට අමතරව කණ්ඩායමේ 12 වෙනි ක්‍රීඩකයා විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය තමයි නම් වෙලා තියෙන්නේ. ඉතින් පළවෙනි 12 ඇතුලේ අපේ දෙදෙනෙක් ඉන්න එක අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක්. කොදෙව් දකුණු අප්‍රිකා නවසීලන්ත බංග්ලාදේශ වගේ කණ්ඩායම්වල ක්‍රීඩකයෝ මේ කණ්ඩායමේ තැනක් දිනා ගන්න අසමත් වෙද්දී අනාගතයේ ප්‍රබලයන් 12ට අපේ දෙන්නෙක් ඉන්න එක නම් ලොකු අභිමානයක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.